දෙදහස් විස්ස වසරේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්මින් තරක පාවා දීමට පෙළඹවීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිකඳවනු ලැබුවා. නඩුව කැඳවූ අවස්ථාවේ ක්‍රීඩා විමර්ශන ඒකකයේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශකයන් විසින් බන්ධනාගාරගතව සිටින සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගනිද්දී ඔහු ඉතා වැදගත් කාරණා සම්බන්ධයෙන් මට මතක නැහැ කියන්න ඇති. හිතේ තියෙන දේ කිව්වේ බීලා කිව්වේ යනාදී වශයෙන් පිළිතුරු ලබා දී ඇති බවයි. එම පිළිතුරු දෙස බැලීමේදී සැකකරු විමර්ශනවලට සහාය ලබා දෙන බව නොව විමර්ශන නොමගෙවීමට උත්සාහ කරන ආකාරයක් පෙනියන්නේයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. එමෙන්ම සැකකරු ඔට්ටුකරුවෙකු වන ඉන්දියාවේ හෂිත් සේදින් හොත් ෂහීඩින මැත්තුකු සමග සම්බන්ධකම් පවත්වා ඇතැයි අනාවරණය වී ඇති බවත් තරක පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින් එම ප්‍රකාශයන්ට අදාළව විමර්ශන සිදු කරනතුරු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂිවලට මැදිහත්වීම් හෝ බලපෑම් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති හේයින් ඔහු අපමත උදාහරණ ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් නූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් සැකකරුට පනව ඇති විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා. නඩුව ජලි දෙසැම්බර් පළමුවෙනිදා කැඳවීමට නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.